आयबोवान कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख्या सीत मध्यान प्रवृत्ति विकाश शैमे मम खविंदु विजयवर्धन प्रथमेन सिरास्ताल आंडव विवेचने कल निसा सुसिल्ट राज्यमतिकम अहिमी वेई जनपति नियोगेन सुसिल इवतट राज्य माति धूरे निवत कल बव दनगत्ते ममत माध्यन सुसिल कियाई बैसिल गेन सहन रसक आईएमएफ समग साकच्छावटत बैसिल सूदानम दिगु पोलिम्मल गैस गन्न अदत पोरकन जनताव राजतांत्रिक समदता वेनुवट पगा गहन डील सांस्कृतिय गन अनुरकियाई ईसान दिग मौसम सक्रियाई जलाश किहिपेक वांदरुटुत विवृतई अधिक वैसी निसा मेदिरिगिरिये कुमुरु अक्कर सीयक विनाश वेई दिल्लीये ओमिक्रोन रैल्लाक प्रथम नवदान्य देशीय पुआत्वेत सुशील प्रेमचंद महता सामान्यन कियन्न तियन दे केलिन कियन देशपालज्ञयेकु लेस प्रसिद्धयि අධිනීතිඥවරයෙකු වන ඔහු බුද්ධිමත් දේශපාලඥයෙකු බවයි ජනතා විශ්වාසය. අද ඔහුට සිය රාජ්‍ය ඇමතිකම අහිමි වුණා. ඒ ජනපති නියෝගයෙන්. සුසිල් ප්‍රේමචන්ද් මහතා පසුගිය දිනවල සිදු කළ සැර ප්‍රකාශ රාජ්‍ය ඇමතිකම අහිමි වීමට ආසන්නතම හේතුවද. सुशील प्रेमजयंत महता वर्तमान रजे अध्यापन प्रतिसंस्करण हा विवृत विश्वविद्यालय हा दुरस्थ अध्यापन प्रवर्तन राज्य माते दूरे दरणवा वहाम क्रियात्मक पारिधि ओहव एम दूरवलीन इवत किरीमटाय जनाधिपति वरया नियोग कर एत्ते ए जनाधिपति वरयाट पेवरी एति बलतल प्रकारवाय सुशील प्रेमजयंत महता पसुगे काले पुरावट रजे क्रियाकलापे संबंधेन विवेचन सिदुकला ओहु पसुगे वसरे ओक्टोबर मासेदी पार्लिमेंतुवेदी आंदोलनात्मक प्रकाशयक् सिदुकला ए वेनत् तैन्वलिन हदन नीतिवलट पार्लिमेंतुवेदी ऐ अपि एकंगवन्ने ऐ प्रश्न करमेन स्लिट उसस् अध्यापन आयतने पिलिबंदव यमु ओ प्रश्नयकट पिलितुरु लबा देमिन राज्य मातेवरया पार्लिमेंतुवेदी अदहस पलकले मेलेसिन මේ පාර්ලිමේන්තුවට අපි අවිල්ල ඉන්නේ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතෙන්ට ගෙනල්ලා අපි අත උස්සන්න හදලා හරියන්නේ නැහැ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ බල මේ ආයතනට අවිල්ල නැහැ. එහෙමයි ඉන්න පුළුවන්. මම නීති උපාධිය කළේ 82. ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 85. දැන් අවුරුදු 36ක්. පළවෙනි අවුරුදු 10ම මහාධිකරණයේ නඩු කතා කළේ. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා. සමහරු ඒව දන්නේ නැහැ. සමහරු හිතාගෙන ඉන්නේ අපි මේ මොන්ටිසෝරි ගිහිල්ලා අවිල්ලයි කියලා. කොහෙවත් හදනවා නීති මෙතෙන්ට ගේනවා කන්සල්ටේටිව් කමිටියකට ගේනවා මෙතන ඇවිල්ලා තින් අපේ අත උස්සන්න ඕනේ ජනතාව අපියපත් කරලා තින්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මම කියනවා එසේම පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ද සුසිල් ප්‍රේමචයත් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා රජයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කළ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මුලින්ම අසමත් බවයි එහිදී හෙළි කළේ විශේෂභාරව ඉන්න අය ආණ්ඩුවේ දැනගන්න ඕනේ බඩු මිල පාලනය කරලා දෙන්න පාලනය කරන්න ති වෙලපයින් සූදානම් වෙලා කරන්න බෑ පෝර නැති කළාම ගොවියන්ට පෝර දාලා කොහොමද පල දාව ගන්න කරන්න බැරි දේවල් කරන්න ගිහලා තමයි රටම අමාරුයි දාලා තින්නේ ඒකට වග කියන්න ඕනේ තීන්දු ගත්ත අය ඩොලර් ප්‍රශ්නේ තින් ඩොලර් නැති කරපු අයගෙන් අහන්න ඕනේ ඩොලර් කොහෙද උත් තින්නේ කියලා ඒ කියන්නේ කුසගාර්ම අමතුමා මේ කරන්න බැරිද කුසගාර්ම අමතුමා ෆේල් නේ ෆේල් අය කවුද කියලා පේන මිනිස්සුන්ට අපි ආන්නුනට අපි තීන්දු ගන්න තැන් වල නැහැ නේ අපි බංගුවක් උඩ තියලා තින්නේ අපි රිසර්ව් ඉන්නේ තීන්දු තීරණ ගත්තත් හරි තීන්දු තීරණ ගත්තත් හරි තීන්දු තීන්දු ගන්න තිබුණා දැන් කල් පැනලා දැන් ඉතින් වෙන කට්ටියකට තමයි තීන්දු ගන්න වෙන්නේ සම්පූර්ණ වාක්‍යෙම ගන්න ඕනේ මේ ඒ විශේෂ භාරව ඉන්න ඇමතිවරු තීන්දු ගත්ත ප්‍රතිපත්ති තීන්දු ගත්ත අය කරන්න බැරි අය ඉංගිලා පුරවන් අරලා දෙන්න ඕනේ 2001 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා මෙරට දේශපාලන ශාස්ත්‍රයේ දැවැන්ත චරිතයක් ලෙස හැඳින්වීම නිවැරදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලේකම්වරයා ලෙස 2004 වසරේ ජනවාරි මාස 20 වෙනිදා සිට 2015 වසරේ අගෝස්තු මාස 14 වෙනිදා දක්වා කටයුතු කළා. සිය දේශපාලන දිවිය තුල අමාත්‍ය දුර කිහිපයක් තරමින් රටට මෙහෙවරක් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය දුරෙන් ඉවත් කරන විට කටයුතු කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දුරෙන් ඉවත් කිරීම පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. मुनाकत्ट आरची मे मे अमेतन राज्य अमेतन इंका लगे मे लोकदेवल मम अमतिवरकूं दिदाए पार्लमेंट आपगम यदि जनाधिपत तुंदे मैं बेडगल मेके आपे मार्गे वृत्ति अतना हेटेदल हेनो उसावीट
विधायक जनाधिपति बलतल संपूर्ण कृषि जनता आशीर्वाद जनता जनाधिपति नगर सभा श्रीलंका निदास पक्षी संधान लेखाको जनाधिपति तुंदने के मंग संधान मेहवला तीनो मैतिवर्ण गणना जग्रहण कल दिल तीनो देशपाल इतिहास तीनो मंग संबंधी गीन दुट वड़ा आंडू गणना विन तीन संबंधित मैं सलका बल मीट पेर सदान මෙතර සුසිල් ප්‍රේම්චන්ද් මහතා රාජ්‍ය අමාත්‍ය තුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් අද පෙරවරුවේ විමසීමක් සිදු කළා. එෙහිදී අමාත්‍යවරයාගෙන් හිමි වූයේ මෙවැනි ප්‍රතිචාරයක්. ඔබතුමා මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ 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 එහෙම ඔබතුමල්ලා නිහඬයි. ඇයි ඔබතුමල්ලාගේ සටන් සාගය ඉවත් කළා? ඔබතුමල්ලා නිහඬයි. මට අපිට උත්තර දීලා යන කැමතුම මෙහෙම මෙහෙම ආණ්ඩුවට යන්න පුළුවන්ද? මේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා යදාස මොකද? संबंध සුසිල් ප්‍රේමජාත් මහතා රාජ්‍ය අමාත්‍ය දුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායකර මහතා මෙලෙස අදහස් පළ කළා. ගැන තොරතුරු හරියට දන්නේ නැහැ. ඉවත් කිරීමේ හේතුව ඔහු කරපු අන්තිම ප්‍රකාශය නම් ඒ ගැන මයිතන්නේ පුදුයන් පෙරමුණේ යම් කිසි විමර්ශනයකින් පසුව තමයි වෙන පියවරක් ගන්න ඕන. දැනට එතුමා ඉවත් කර තිබෙන හේතුව ඒකමද කියලා මම දන්නේ. අමතුමා දැන් රජයේ විවේචනය කරන්න බැර නම් ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් දක්වන්න බැර නම් කැබිනට් එකේ ඉන්න බැර නම් යන්න කියලා කියනවා. ඔය ඒක හරි එහෙම කිව්වට අපි අයිතිය ලබා ගන්නවා. කැබිනට් එකේ ඉඳිමින් ආණ්ඩුවේ යම් කරුණු ගැන වෙනස් මත බල කරන්න. පල නොකිය පලා බෙදීමක්. එතකොට තවදුරටත් ඉන්න පුළුවන්. නෑ මේක නෑ මේකේ තියෙන්නේ අපි ආනවා අපිට පුළුවන් ද වෙනස්මත බල කරන්න. යුග දන වී ප්‍රශ්නයම. ඒ කියන්නේ අපිට වෙනස්මතයක් තියෙනවා. අපිට වෙනස්මතය බල කරන්න බැරි නම්
ඒක අපිට අපේ දේශපාලනයට අපි කරගන්න ලොකු හානියක්. මේ පැවිදි කැබිනට් හමුවේදී එවැනි තීන්දුව తీරන දැනුම් දුන්නද අමාත්‍ය ධුර වෙනස් වෙනවා අවු. නෑ නෑ. හැබැයි සුසිල් ප්‍රේමජාන්ත අමැතිතුමා ගැන ප්‍රකාශ වුණා ඔහුගේ කරුණ දැක්වීම ඒගොල්ලන්ගේ අදහසේ හැටියට ආණ්ඩුවට කරපු බරපතල හානියක් කියලා. මෙතර සුසිල් ප්‍රේමචාන්ද මහතා රාජා මාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය නාම රාජපක්ෂ මහතාද සියදහස් පළ කළා. ඔහු පැවසුවේ විනය පියවර ගැනීම පක්ෂීයක ක්‍රියාවක් බවයි. පදිසියම ජනාධිපතිතුමා සුසිල් ප්‍රේමචාන්ද මහත්මයා සම්තුරෙන් ඉවත් කර තියෙනවා. මොකද මේ වෙන්නේ? මම දැන් විනය පිළිබඳව ගැටළු කිහිපයක් අන්නගිලා තියෙනවා. ඒ වගේම සහෝදර කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරු විවේචනය කිරීම පිළිබඳව ලොකු චෝදනා තිබ්බා. බොහෝ දෙනෙක් ඇහුවා ඇයි මේක බලාගෙන ඉන්නේ කියලා. ඉතින් එහෙනම් මම හිතන්නේ ජනාධිපතිතුමා යම් තීන්දුවක් ගන්න ඇති. ඒ පිළිබඳව ඉදිරියේදී එතුමා විසින්ම ප්‍රකාශ කරයි. ඒ කැබිනට් එකේ ගත තීරණ පිළිබඳව අධිකරණයට ගිය විමල් කම්මම්පිල වාසු ඇමතිවරුන්ට විරුද්ධව ගත යුතු නේද? අපි ආණ්ඩුවක ඉන්නවා නම් අපිට සාමූහික වකිමක් තියෙනවා. ආණ්ඩුවේ යම් ක්‍රියාවකට අපි අකමැති ජාකමැති ක්‍රියාවපිට කැබිනට් මණ්ඩලය හෝ කණ්ඩායම් රැස්වීම කතා කරන්න පුළුවන්. ඒක මේ තැන් තැන් වලට කියලා කතා කරන්න පුළියුතු. කැබිනට් සංශෝධනයක් තියෙනවා කියලා ඔබේ ඇමතිකමත් අයින් වෙයිද? මේ පිළිබඳව මම හිතන්නේ තාම අවසාන නිගමනයක් තියෙනවා කියලා. ඉතින් යම්කිසි කැපවීමක් කරන්න ඕන නම් ආණ්ඩුවේ ආරක්ෂා කිරීම සඳහා තමයි කාලීන අවශ්‍යතාව ඉටු කරගන්න. ඉතින් මගේ විෂය පවා වෙනස් වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ලෑස්තියි කැපවීම කරන්න. මේ වන විට රට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක. බාණ්ඩ හා සේවා ගිනි ගණන් මේ වගේ වෙලාවක කිසියම් හෝ සහනයක් ලැබීම ජනතාවට විශාල අස්වැසිල්ලක්. පවතින ආර්ථික අර්බුදය හමුවේවත් ශේෂ්ත්‍ර රැසක් සඳහා සහන රැසක් ලබා දීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් අනුමැතිය හිමි වූ සැනින් ජනතා සහන පිළිබඳ දැනුම් දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳපනු ලැබුවා. දාම මේ කොවිඩ් උවදුරත් එක්ක සමස්ත ලෝකවාසීන්ටම සෑම රටකටම ඉතාම දුෂ්කර අවස්ථාවක තියෙන වෙලාවක දැඩි වෙහෙසක් දරලා අපි යම් ආකාරයක සහන සැපීමට හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය යම් කිසි කටයුත්තක් කරන්න අපිට පුළුවන් ලැබිලා තියෙනවා. ඒ අනුව මෙන්න මේ සහන ටික අපි ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුව කර බව සඳහන් කරනවා. පළවෙනි එක මේ රටේ රාජ්‍ය සේවකයින් මේකට සියලු සංසා මණ්ඩල අධිකාරීවල අයති වෙනවා. ඔවුන් සියලු දෙනාටම මේ මාසේ ඉඳලා ජනවාරි මාසේ ඉඳලා මාසික දීමනාවක් ලෙස රුපියල් 5000ක අතිරේක දීමනාවක් ඔහුගේ පඩියට ලබා දෙනවා. ඒක අයවැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය ලැබිලා වැඩි වෙච්ච අයටත් හම්බ වෙනවා. ඒ වගේම ඒ විශ්‍රාමගින් සියලු දෙනාටම රුපියල් 5000ක දීමනාවක් මේ මාසයේ ඉඳලා ලබා දෙනවා. ඒ අතර ගරු කම්කරු ඇමතිතුමාගේ ඉල්ලුවා පෞද්ගලික අංශයටත් අතිරේක මුදලක් ලබා දීමට උත්සාහ කරන්න කියලා. අපි ජනවාරි මාසයේ ඉඳලා 3500 ලබා දෙන සියලුම සමුද්‍රලාභීන්ට තව අතිරේක රුපියල් 1000ක අමතර දීමනාවක් ලබා දෙනවා. අනිත් සමුද්‍රලාභීන්ට සමානුපාතිකව වෙන වෙන සාලවලින් ලැබෙන අයට මීටර සමානුපාතිකව උන්ගේ දීමනාවත් වැඩි කරනවා. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් උන්ට යම් කෙසේ විදියක අස්වැන්න අඩුවීමක් සිද්ධ වුණාම අපි හිතනවා අස්වැන්න 120ත් 30ත් අතර ගානකින් අඩුවේ කියලා. යම් විදියකින් පොල් භාවිතය අඩු වීමක් නිසා යම් විදියකින් සිද්ධ වුණොත් පාඩුවක් හෝ නූනක් අපි රුපියල් 75 ගානේ සෑම බී කිලෝ එකටම ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ගෙවතු පර්චස් 20 අඩු 20යි අඩු ගෙවතු තියෙනවා 1,36,266. මේ සියලුම ගෙවතු වගා කිරීම සඳහා රුපියල් 5000ක
උදව්වක් කරනවා ගොවින්ට ඒකේ වත්ත සකස් කර ගැනීමට බිම සකස් කිරීම සහ බීජ පැල සහ රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට ඒ වගේම අක්කරයට අඩු පර්චස් ඉස්සට වැඩි එයාට රුපියල් 10000ක මුදලක් දෙනවා ඒ දෙකලටම එයා සමාන 6 මාසයකට පස්සේ මේ ගෙවත්ත වගා කළා හරියට තිබුණොත් ඒ පර්චස් 20ට අඩු ගැටිය නැවත රුපියල් 5000ක උත් පර්චස් 20ට වැඩි අක්කරයට අඩු අයට ඒ අයට රුපියල් 10000ක උත් දෙන්න ඒ අතර විශේෂයෙන්ම වතුකම් කරුවන්ට වතුකම් කර පවුලක් සඳහා තිරිඟු පිටි කිලෝ 15ක් රුපියල් 40ක සානාධාරයක් එක්ක කිලෝවාර රුපියල් 80 ගානේ ලබා දීමට තීන්දුව කළා තියෙනවා ඒ වගේම සියලු අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් ද්‍රව්‍ය වල සම්පූර්ණ බදු වලින් නිදහස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා අලුතෙන් කිසිම බද්දක් හෝ වෙන මේකක් අපි දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ආබාධික සෙබළුන් සඳහා ඔවුන්ට අර රුපියල් 5000 ජනවාරි මාසෙ ඉඳලම ගෙවන බව මේවා කරනවා ඒ වගේම අපි දන්නවා විදේශ මුදල් ප්‍රමාණය විශාල හිඟයක් අපිට ඇති වුණා අපි ඉල්ලීමක් කරනවා විදේශ භාණ්ඩ වලින් අපිට විශාල මුදලක් යන්න ගියොත් එහෙම අපිට තව දුරටත් මේක කටයුතු කරන්න පාසු වෙයි මේ කාලය තුල තාම අමාරු කම් මැද්දේ උනත් අපේ ආර්ථිකයේ ශක්තිමත්ව කරලා තියෙනවා අපි ඒ වගේම දූෂණය වංචාව නාස්තිය මේවා හුඟක් ඉතුරු කරලා තියෙනවා විශේෂයෙන්ම ලෝක බැංකුවත් ආසියානු සම්බන්ධ බැංකුවත් IMF එකත් එක්කත් මේ පිළිබඳව අපේ ආර්ථිකයේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා मोसम सक्रियवीमत्मगुण මෙහෙතෙන් ජලාශය කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇති බවයි ජලාශය බහර ඉංජිනේරුවන් පවසන්නේ. පොළොන්නරුවට ඇදහැළුණු අධික වර්ෂාවත් සමගින් මැදිරිගිරිය කුඹුරුවක් කර 100කට පමණ හානි සිදු වුණා. ඊසානතික මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා. එසේම රාජංකනේ ජලාශයේද වාන් දොරටු 4ක් මෙවන විට විවෘතයි. අංගම ජලාශයේ වාන් දොරටු 2ම මෙවන විට විවෘත කර ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි තත්ත්වය නිසා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇල මාර්ග කිහිපයක් පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් කිරිමැටිය 100 කොටස රත්මලියාය කහඹිලියාව ආදී ප්‍රදේශවල කුඹුරු අක්කර 100ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඊතා දුෂ්කරතාවයන් මැද ගොවින් සිදු කළ කුඹුරු වගාවන් වර්ෂා ජලයට මෙලෙස යටවී තිබුණා. මේ හේතුවෙන් ගොවින් පත් වී තිබුණේ දැඩි අසීරුතාවයකටයි. පිටරටින් ගේන පුණ්‍ය සම්බයක තමයි කණ්ඩ වෙන්නේ කොළඹ මහත්තුරු දැනගන්න මේක ගැන අපි දුක් විඳින එකේ තේරුමක් නැහැ මේකට අපේ හාල් වලින් කණ්ඩල හැත් වෙලා ඉන්න බා කොළඹ මහත්තුරු ගහපු කොම්පෝස්ට් ටිකක් දැන් තියෙනවා ත්‍රිකුණාමලේ මුහුදට ගිහිල්ලා මෙහෙ පේනවනේ වැව්වාගේ උතුරලා යනවා ඔබ තුමාලා අපිට ගෙවන අලාබේ ඔබ තුමාලා අපිට ගෙවන්න ලැහත් වෙලා ඉන්න මේ ඉන්න වගකීතු නිලධාරින්ට පේනවාද මේ බිම් ඔක්කොම දින 4ක් එක දිගට දැන් යටලාද මේ ගොයන් දැන් තැම්බිලා 3ට 4 නැමිලා තියෙන්නේ මේ ගොයන් ගස් ටික තියෙන දේවල් උකස් කරලා ගෙදර තියෙන හාන ට්‍රැක්ටර් තියෙන දේවල් උකස් ගන්න තැන් වල ගිහිල්ලා උකස් කරලා තමයි මේ අධික මිල ගණන් වල තමයි තියෙන වල්නාශක ටික රසායනික පොටික් ගහලා මේ බිම් වලට යොදලා තියෙන්නේ දැන් අර ගහෙන් එන එක ගොනා යන තන්ද තත්ත්වය තමයි දැන් උදා වෙලා තියෙන්නේ මාතේකම ආරපෙච්ච ගොය මේකකින් වඩ ගන්න ගමන් අපිට සුවර එකක් නැහැනේ කලා වැවෙත් වාන් දොරටු දෙකක් මෙවැනි විට විවෘතයි
කොතරු උතුරු මැද නැගිනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද සබස් කාලයේදී වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මාස දෙකකට වැඩි කාලයක් රටේ හැම තැනම ගෑස් පුපුරන්න ගත්තා. දැන් ගෑස් ගන්න ජනතාව දිගු පෝලිං වල පොර කනවා. හැබැයි පොර කාලවත් ගන්න ගෑස් තාමත් නැහැ. දැන් ගෑස් සිලින්ඩරේ ගන්නත් කුකුලා තින්න අරන් පෝලිං වලට යන්න ජනතාවට සිද්ධ වෙලා. එහෙම ඉඳලවත් ගන්න දැන් ගෑස් නැහැ. මේ නිසා ගෑස් වලටත් අපේ රටේ මිනිසුන්ට පොර කන්න සිද්ධ වෙලා. අදත් ප්‍රදේශ කිහිපයකම පාරිභෝගික ජනතාව ගෑස් මිලදී ගැනීමට පොරකමින් දිගු පෝලිං වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. ගෑස් එක ගන්නයි උදේ පහට ගෙදරින් එන්නේ ගෑස් නැ දැන් තමයි ගෑස් ඉන්නේ දැන් සතියක් ගියා කියලා ගෑස් නැ ගෙදර සාමාන්‍ය ඉන්නවා ඉඳලා ඉඳලා බලන්න දැන් පොලිමේ පලස් දැනින්ට විතරයි දෙන්න පුළුවන් කියලා අපි යන්න කිව්වා අද ජනතාවට උයාගෙන කන්න විදියක් නැ මේ ගෑස් ටික සපය ගන්න බෑ මේ රජයට ඔක්කොම කටවාචාලය විතරයි රටේ හාමතේ මැරෙන යුගයේ වැඩි ඇතක් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ අනවන මිනිස්සුන්ට අම්බු කරන් කරන වෙලාවේ ඊයක අම්බු කරන් කරන දේ මම සංචාර ව්‍යාපාරය කරන්න මම තංගල්ලේ මේ 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 මහායොන්ට ගෑස් ගන්න තියා තවත් තුනක් කරනවා කන්න ගෙදර කන්නත් නැ අදත් ගෑස් ගන්න බැරුණ වාහනයක් මේ ත්‍රිවිල්ලක් හයරේ තරන් ආව තංගල්ලේ ඉඳලා පොරකාලවත් ගන්න ගෑස් නැති වෙච්ච තැන සමහර පාරිභෝගිකයින්ට හිස් සිලින්ඩර අරන් ආපහු ගෙදර යන්න සිද්ධ වුණා. සීල් ගහලා සමාගමෙන් එවන සිලින්ඩරවල මුද්‍රා ගලබලා හිස් ගෑස් සිලින්ඩර කියලා ජනතාවට පෙන්වන ගෑස් අලෙවි නියෝජිතයන් එම ගෑස් සිලින්ඩර වැඩි මිලට විකිණීමේ ජාවාරමකද නිරත වන බවට තොරතුරු වාර්තා වනවා. ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්න වෙලාවේ බොරදියේ මාළු බාන මේ වගේ අයගෙන හොයනවත් අපේ රටේ කවුරුවත් ඉන්නවද කියන එක ගැටලුවා. දැන් ගෑස් අර්බුදය නිසා මිනිස්සුන්ට කහට කෝපයක්වත් බොන්න කඩයක් හොයාගන්න www.cetnews.lk දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.